අපි පහුගිය සතිවල කතා කරා මේ ප්ලාස්ටික් ජන ජීවිතයට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ප්ලාස්ටික් ගැන හිතුවාම ප්ලාස්ටික් වල විශේෂයෙන්ම ලෝකේ තියෙනවා තත්ත්ව පාලනයක්. තත්ත්ව පිළිබඳව ප්ලාස්ටික් වෙන් කරලා තියෙනවා යම්කිසි තත්ත්ව වලට. ඒක මේ තත්ත්වයන් ගැන අපි දන්නවනම් අපිට පුළුවන් මේ ප්ලාස්ටික් අපිට කරදරයක් නොවෙන්න භාවිතා කරන්න හඳුනගන්න. ඉතින් ඒක අපිට බොහොම වැදගත් වෙනවා. මොකද මේ ප්ලාස්ටික් මම කලිනුත් සඳහන් කරා වගේ මේ දෘඩකරණය ප්ලාස්ටික් එකට තද කරගන්න ඕන හින්දා මේකට බිසපිනෝල් A කියන සංයෝගය යොදා ගන්නවා. ඉතින් ඒ වගේම මේ සංයෝගය බොහොම අහිතකරයි කියලා අපි කලිනුත් සඳහන් කරා. මේක පිළිකාකාරකයක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් බොහෝ වෙලාවට දැන් අපි ප්ලාස්ටික් නිෂ්පාදනය ගත්තට පස්සේ අපි කොහොමද මේ අපේ දරුවන්ගේ ඉඳලා හැම කෙනෙක්ගේම ඇඟට මේ ප්ලාස්ටික් වල තියෙන විෂ ඇතුල් වෙන්නේ කියන එක කතා කරනකොට විශේෂයෙන්ම දරුවන්ගේ අපි කතා කරමින් හිටියා මේ වතුර බෝතල්, ඒ වගේම දරුවන්ගේ කෑම දාන භාජන පිළිබඳ. ඒ වගේම තවත් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි දරුවන්ගේ සෙල්ලම් බඩු. මොකද සෙල්ලම් බඩු තුඟක් අද නිෂ්පාදනය වෙන්නේ ප්ලාස්ටික් එක්ක. එතකොට මේ ප්ලාස්ටික් මොනතරම් දුරට අපිට ආරක්ෂා සහිතයිද කියලා දැනගන්න නම් මේ ප්ලාස්ටික් වර්ගීකරණය පිළිබඳව අදහසක් අපේ ඔළුවේ තියෙනවා නම් ඒක ලේසියි. මොකද මේ ප්ලාස්ටික් සමහර ප්ලාස්ටික් වර්ග තියෙනවා. මේ ප්ලාස්ටික් වල ඇතුලේ ස්තරය හරහා ඩයොක්සින් කියන ඇතුලේ සීරුණාම ඩයොක්සින් කියන රසායනිකය ඇතුලට ඇතුල් වෙලා ඒ ආහාරය සමග සම්බන්ධ වුණාට පස්සේ මිශ්‍ර වුණාට පස්සේ මේක පිළිකාකාරකයක් බවට පත් වෙලා මේ පොඩි දරුවන් ඉඳලා හැම කෙනෙක්ගෙම පිළිකාකාරකයක් විදිහට මේ ක්‍රියා කරනවා. ඒ වගේම ප්‍රතිශක්තියට විශාල වශයෙන් බලපානවා. ප්‍රතිශක්තියට බලපෑවට පස්සේ මොකද වෙන්නේ? දරුවෝ නිතර නිතර ලෙඩ වීම සිද්ධ වෙනවා. එතකොට ඒ දරුවන්ගේ වර්ධනයේ බාල වෙනවා, මොළයේ වර්ධනයේ බාල වෙනවා, ඉගෙනීමේ කටයුතු වැඩි වෙනවා. මේ විදිහට මේක හැම විදිහටම බලපාලා අපේ ජන ජීවිතයට මේක බලපානවා. ඉතින් විශේෂයෙන්ම අනික් කාරණේ අපි දැනගන්න ඕන මේ ප්ලාස්ටික් සමහර ප්ලාස්ටික් වර්ගවල ඇතුල් පැත්ත ඔය ඩිෂ් වොෂ් කියන වර්ගවලින් හොදුවාම අපි දන්නවා අර ඩිෂ් වොෂ් බාස් තියෙන ඒවා අරගෙන හේදුවාම ඇතුළ සීරීමට බත් වෙනවා. ඒ සීරුණාට පස්සේ තමයි විශේෂයෙන් මේ ලීක් වෙන එක, මේ කෙමිකල්ස් එහෙම නැත්නම් මේ රසායනික ඇතුළට කාන්දු වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් මේ ගැන දන්නවා නම් අපිට පුළුවන් මේවෙන් ගැළවිලා බේරලා ඉන්න. මොකද මේ හරහා අපිට වෙන්නේ මොකද? දරුවන්ගේ වර්ධනයේ බාලවීම, එයාගේ ප්‍රතිශක්තිය හරහා එයා නිතර නිතර රෝග වලට භාජන වීම, ඊට පස්සේ තව තව වෙන දේවල් තමයි වක්ගඩු, ඒ අක්මාව අක්‍රීම, ඒ වගේ ඇති වෙන පිළිකා තත්ත්වයන් නැතිවීම, ඊට පස්සේ ඊස්ට්‍රජන් හෝමෝනේට බලපෑම ඇතිවීම හරහා ඊළඟට ලැබෙන අපේ යුවතියන්ගේ බ්‍රෙස් කැන්සර්ස් එහෙම නැත්නම් ලයිපිලිකා හැදිලා යෑම, අපේ පරිසරයෙන් කොන්වීම, ඒ වගේ විශාල කරුණු කාරණා රාශියක් මේකට බලපානවා. එහෙනම් අපි බලන්න ඕන අපි මේ ප්ලාස්ටික් වර්ගීකරණය හරහා අඳුනගන්නේ කොහොමද කියලා. දැන් ප්ලාස්ටික් වර්ගීකරණයේද එකේ ඉඳලා හත වෙනකම් ප්ලාස්ටික් වර්ග වෙන් කරලා තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 1, 2, 4, 5 කියන වර්ගය. 1, 2, 4, 5 කියන ඒවා තමයි සාමාන්‍යයෙන් අපිට ආරක්ෂා සහිත ප්ලාස්ටික් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 3, 6, 7 කියන ඒවා අපි භාවිතයට ආහාර සමග භාවිතයට නොගත යුතු දේවල් විදිහට තමයි සැලකන්නේ. ඉතින් සාමාන්‍ය 1 කියලා හඳුන්වන්නේ අපි දන්න පානීය ජල බෝතල් හදලා තියෙන 1 කියන එක. ඒකේ PETE කියලාත් ගහලා තියෙනවා. ඒ වගේම මේ බහලුම් වල පිටිපස්සේ අඩියේ යටපැත්තේ තමයි මේ නම්බර එහෙම නැත්නම් මේ අංකය සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් පානීය ජල බෝතල් වල ප්‍රශ්නේ තමයි එකපාරක් භාවිතා කරලා ඒක ඉවත් කරනවා. ආයෙ භාවිතා කරන්න ගියොත් තමයි මේ අපිට අවදානම වෙන්නේ. මොකද මේවා අධිශීත කරනවට දැමීම, dishwashers එක හේදීම, ඒකම රත්වීම. මම කලින් සඳහන් කරා වගේ වාහනයක ඇතුළේ තිබෙන රත් වුණත් වතුර බෝතලේ මේකෙන් අපිට මේ කෙමිකල්ස් ලීකින් එහෙම නැත්නම් මේ වගේ රසායනික කාන්දීම නිසා අර කලින් සඳහන් කර අහිතකර ප්‍රතිඵල අපිට එන්න පුළුවන්. එතකොට මේවා අපි එකපාරක් භාවිත කරලා ඉවත් කළ යුතු දේවල්. ඊට දෙක විදිහට හදාගන්න කරන්නේ HDPE කියන ඒවා, high density polyethylene කියන ඒවා. මොකද මේවා ටිකක් දෘඩ බයින් වැඩි, ලොකු භාජන වලට තමයි පාවිච්චි කරන්නේ. ලොකු වේට ආහාර ගබඩා කිරීමට මේවා භාවිත කරනවා. ඒ වගේම 3 කියලා සඳහන් කරන්නේ PVC අඩංගු වේවා. මේ PVC කියන ඒවා බොහොම භයානකයි. මේවා ආහාර වලට යොදා ගන්නම හොඳ නැහැ. මොකද ඩයොක්සින් කියන කෙමිකල් එක, එහෙම නැත්නම් ඒ රසායනිකය මේක ඇතුල් පැත්ත සීරුණාම රත් වුණාම ඒ ආහාර වලට කාන්දු වෙනවා. එතකොට මේක කවදාවත් අපිට ආහාර ගබඩා කිරීමට 3 කියන එක හොඳ නැහැ. ඒ වගේම 4 කියන එක LDPE කියලා කියන්නේ low density පොලිඑතිලීන් කියන ඒවා. මේවා හදන්නේ ටිකක් නම්‍යශීලී විදිහට භාජන හදා ගන්න ඕන නම් තමයි මේක හදන්නේ. ඉතින් මේකත් අපි ආහාර ගබඩා කිරීමට සේෆ් කියලා නේද, ආරක්ෂා සහිතයි කියලා සලකනවා. ඒ වගේම 5 PP කියලා කියන්නේ පොලිප්‍රොප්ලීන් කියන ඒවා. පොලිප්‍රොප්ලීන් කියන එකේ විශේෂ වාසිය තමයි මේවායින් හදපුවම මේ ප්ලාස්ටික් ඉක්මනින් උණු වෙන්නේ නැහැ. ලොකු රස්නයක් ඕන වෙන උණු වෙන්න. එවනම් මේකත් ආහාර ගබඩා කිරීම සඳහා දැනට භාවිත කරනවා. ඊළඟට 6 කියලා කියන්නේ PS කියන ඒවා, පොලිස්ටයිරින් කියන ඒවා. මේවා බොහොම විෂ සහිත දේවල් විදිහට සලකන දේවල්. මේවා විෂ රසායනික වර්ග වගේ දාන්න තමයි භාවිත කරන්නේ. මේවා ආහාර සමග කොහොමවත්ම ගැලපෙන්නේ නැහැ. ඊළඟට 7 කියන එක මම කලින් සඳහන් කරා BPA, බිසපිනෝල් A කියන සංයෝගය වැඩියෙන්ම තියෙන එකක් තමයි මේ
හත සඳහන් කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ ප්ලාස්ටික් එක ට්‍රාන්ස්පරන්ට්, එහෙම නැත්නම් හේහැපේන විනිවිද පේන ප්ලාස්ටික් එකක්. ඉතින් ඒ නිසා මේක අපි හරියට භාවිත කරනවා. ඒත් අපි බලනවා පිටිපස්සේ හත ගහලා තියෙනවද කියලා. විශේෂයෙන්ම මේවා ගැලපෙන්නේ ওই CD කවර වගේ නිෂ්පාදනයේ. නමුත් ලෝකයේ ඈත ඉතිහාසයේ ඉඳලා මේක භාවිත කරලා දරුවන්ගේ කිරි බොන කිරි බෝතල් හදන්න, ඒ වගේම දරුවන්ගේ පාසල් වතුර බෝතල් හදන්න භාවිත කරා. නමුත් මේක පිළිකාකාරකයක් ඉදිරිය අඳුරගත්තට පස්සේ මේ හත කියන අංකයේ තියෙනවා, නැත්නම් BPA තියෙනවා, දැන් ලෝකයේ දියුණු රටවල අයින් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිත් දැනගන්න ඕන මේවා භාවිත නොකර ඉන්න. එහෙමනම් අපිට ගැටලුවක් එනවා, අපිට වතුර බෝතල් කිරි බෝතල් මොනවද අපි පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒකට හොඳම දේ තමයි ලෝකේ දැන් පාවිච්චි වෙන්නේ, ඇත්තටම වීදුරු එක අපේ ඈත අතීතින් ලංකාවත් පාවිච්චි කරා. නමුත් ඊළඟට තියෙන එක තමයි ස්ටේන්ලස් ස්ටීල්. එහෙම නැත්නම් මල නොකන වානේ වලින් හදපු වතුර බෝතල් තමයි දැන්ට ලෝකේ දියුණු රටවල භාවිත වෙන්නේ. ඒත් එක්කම වීදුරු බෝතලත් භාවිත වෙනවා දැන්ට. හැබැයි වීදුරු බෝතල් ඔබ දන්නවා නිකම් භාවිත කරොත් මේක බිඳිලා යනවා. ඒ හින්දා වීදුරු බෝතල් දැන් තියෙනවා අලුතෙන්ම හදපුවා ප්ලාස්ටික් කවරකින් ආවරණය කරපු, සම්පූර්ණ නෙමෙයි ඒවා කොටස් කොටස් ලස්සනට ආවරණය කරපු වීදුරු බෝතල් තිබෙනවා නිවැරදි ගන්න.